කොළඹ මාලිගාවත්තේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය පිළිබඳව අදහස් පළ කළා. ලංකාව එකක් තියෙනවා. ගෙදර කොච්චර ප්‍රශ්න තිබුණා කොච්චර ණය වුණා දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. කනකර රං ආභරණ විකුණනවා නැත්නම් ඉඩමක් උකස් තියෙනවා. ඒ සල්ලි අරගෙන දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. අන්න ඒකයි මම මුදල් ඇමතුමාටත් කිව්වේ. අපිට කොච්චර අමාරුකම් තිබුණත් අපේ ගෙවල් වල වාගේ අපි කොහොම හරි මුදල් හොයා ගන්න ඕනේ අධ්‍යාපනය ගෙනියන්න. ගෙදරක දේපල විකුණා දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන අයුරින් රටේ අධ්‍යාපනයටද අගමැතිවරයා මුදල් සොයති. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන අදහස් මේ වසරේ ඩිජිටල් පන්ති කාමර අපි 400 නැත්නම් 200කවත් ඉලක්කයට යනවා. දැන් ඔය උතුරු නැගෙනහිර ප්‍රදේශවල සමහර ගුරුවරු නැහැ සමහර විෂයන්. අපි කිව්වා දාන්න ඩිජිටල් පන්ති කාමරේ කොළඹ පාසලේ උගන්වනකොට ඉස්කෝල 10ක් ඒක සම්බන්ධ කරලා ලින්ක් කරලා උගන්වන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ඉස්කෝලේ ප්‍රශ්න අහන්න පුළුවන්. නැගෙනහිර පළාතේ දුෂ්කර පාසලක ප්‍රශ්න අහන්න පුළුවන්. ගුරුවරු නැත්නම් ඉස්සරහට ඔය ලොකු දේවල් නෙමෙයි.